ඉල්ලා 80 ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර සම්බන්ධයෙන් අගමැති හා ජනපති අතර යන වළිය ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා 80 පසු කැබිනට් ඇමතිවරුන් 3 වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත් කළ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා තියෙනවා. ඒ වගේම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා 80 පසු ඒ සඳහා වැඩ බලන ඇමතිවරුන් පත් කිරීමට නොහැකියයිද 19 වන සංශෝධනය අනුව එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බවත් අගමැතිවරයා සිය ලිපියෙන් දන්වා තියෙනවා. ඒ වගේම 19 වන සංශෝධනයට ඇමතිවරුන් නම් කිරීමේදී ඒ සඳහා නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවත් තමන් එවන් නිර්දේශයක් කර නැති බවත් එම ලිපියේ සඳහන් කර තියෙනවා. ඒ වගේම මෙම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්ද සිදු වේ හැකියයිද ලිපියෙන් අගමැතිවරයා අවධාරණය කර තියෙනවා. කොහොම හරි ඉල්ලා 80 ඇමතිවරුන් වන රවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඇමතිවරුන් වෙනුවෙන් වැඩබැලීමට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා තියෙනවා. නමුත් ජනාධිපතිරයා විසින් එය ප්‍රතික්ෂේප කරමින් එම අමාත්‍යාංශවලම සිටි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් වැඩබලන ඇමතිවරුන් ලෙස මේ වෙද්දිත් පත් කරලා තියෙනවා. හොඳයි, ඉතින් මේ අවස්ථාවේ ජනාධිපතිගේ අගමැතිගේ මේ ඇමති පොරය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.